එතකොට දැන් අපි ඒ විදිහට පවර් ස්ටියරින් කරගත්තා. Nissan petrol එකේ ගිය box එකක් දාලා පවර් ස්ටියරින් කරගත්තා. ඊළඟ ප්‍රශ්නේ තමයි එන්නේ ඩිස්ප්ලේ. රෝද හතරටම කරන්නත් පුළුවන්. ඉස්සරහට කරන්නත් පුළුවන්. මොකද මේකේ drum brake නෙන්නේ. ඔව්. එතකොට මේ වැඩේ තියෙන්නේ හරියට රෝද වලින් break කට්ට balance කරන්න නැතුව දාගත්තොත් එක්ක break එකේ කකුල තියෙනකොට දකුණට අදිනවා කියනවා වමට අදිනවා කියනවා. ඒ ප්‍රශ්න ටික ඔක්කොම නිරාකරණය කරගන්න පුළුවන් මේ disc brake කරගත්තාම. Disc brake කරගත්තාම. Right. සාමාන්‍යයෙන් disc brake කරන්නේ කොහොමද? ඒ කියන්නේ අපි ජපන් Mitsubishi මොන හරි caliper disc brake දාන නැත්නම් අපි දැන් ඉස්සර අපි කළා Town S 4 wheel එකේ මේ ඉස්සරහා නකල් සෙට් එක අරගෙන ඒ disc ටික දාලා මේවා කළා. දැන් ජපානෙන් දැන් ඒවා ජපානයේ බඩු නැති ගා. ආ ඒ කියන්නේ නිෂ්පාදන සිද්ධ වෙන්නේ නැහැ ඒවල. එතකොට මෙහෙට ආපුවාම මේ මෙහෙට එනවත් අඩුයි. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මොකද ඒක වෑන් වලටනේ යන්නේ. ඔව්. ඉතින් ඒ හන්දා මේ අපි දැන් disc එකක් මේ මම නම් disc එකක් හදාගත්තා. ආ රයිට්. disc එකක් හදලා මේවා කළා. ඒකට අපි දානවා මේ මහේන්ද්‍රන් එකේ කැලිපර් සෙට් එක. ආ රයිට්. ඒ කියන්නේ ඉන්දියාවේ ඉන්දියානු නිෂ්පාදනය කරපු කැලිපර් සෙට් එක දාලා ලංකාවේ හදාගත්ත disc එකක් දාන්න. ඔව් ලංකාවේ නෙමෙයි. ඒකත් මේ පිටරටකින් එන disc එකක්. පිටරටකින් එන ගන්නේ. ඔව්. ඒක මේ හදලා අපි වෙනස් කරලා දාගෙන ඒකෙන් අපිට disc brake කරගන්න පුළුවන්. එතකොට දැන් අපි disc brake එකකට යනකොට අපි ඇක්සල් ඔක්කොම මාරු ගන්න ඕනේ නැත්නම් අර ඒ කියන්නේ පොඩි Town S 4 wheel එක දානවා නම් ඇක්සල් මාරු වෙලා පොඩි මේ මොඩිෆිකේෂන් එකක් යනවා. දැන් අර විදිහට disc brake එක කරනවා නම් මේ ඔරිජිනල් හබ් එකටම වෙනම ප්ලේට් එක හයි වෙලා කැලිපර් ප්ලේට් එක හයි වෙලා මේ disc brake set එක දාගන්න පුළුවන්. මොකොත් වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ දැන් මේ Jeep එකේ ඔරිජිනල් මාපු හබ් ආපු ඇක්සල් set එකට අර කැලිපර් set එක දාගන්න පුළුවන් දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අර brake එතකොට මේකේ බ්‍රේක් එක අර සාමාන්‍ය අර වෙනදා තිබ්බ ප්‍රශ්න ටික ඔක්කොම විසඳෙනවා. ඒ කියන්නේ බ්‍රේක් කරනකොට පැත්ත රදිනේවා, බ්‍රේක් අඩු වෙනේවා, ඒ ප්‍රශ්න ටික ඔක්කොම විසඳ ගන්න පුළුවන් අර විදිහට disc brake කරගත්තාම. ඒක රෝද හතරටම දාන්නත් පුළුවන්. ඒ කියන්නේ ගොඩක් අවශ්‍ය වෙන්නේ ඉස්සරහ රෝද දෙකට තමයි. දැන් අපි පවර් ස්ටියරින් කරගත්තා. බ්‍රේක් ප්‍රශ්නේ විසඳගත්තා. ඊළඟට තියෙන එක තමයි ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් Jeep එකක් dual AC කරන්නත් පුළුවන්, single AC කරන්නත් පුළුවන්. එතකොට අපි dual AC හරි single AC හරි යනකොට මේ 4DR5 හෝ 4DR6 කියන එන්ජින් එකට ඔරිජිනල් ඇවිල්ලා නැහැ කම්ප්‍රෙෂර් එක. ඔව්. අපි පිටිත්ින් ඒ කියන්නේ අපි එළියෙන් අපි AC කරන්න කම්ප්‍රෙෂර් එක හයි කරනවා. එතකොට මේ වාහනේ performance වලට ප්‍රශ්නයක් නෙමෙයිද ඒක? පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔරිජිනල් අර මම කිව්වේ 51A කියලා එන්ජින් එකක් ආව කියලා. ඒ එන්ජින් එකට ඔරිජිනල් ජපානයේ මේ ඩොමෙස්ටික් මොඩල් එකට ඒ කියන්නේ ජපානයේ පාවිච්චි කරන හදපු J44 වලට ඇවිල්ලා තියෙනවා මේ AC බ්‍රැකට් එකක් එක්ක AC කම්ප්‍රෙෂර්. ඒ කියන්නේ නිෂ්පාදකයා විසින්ම එවලා තියෙනවා AC. AC. ඒක කන්ඩිෂනර් යුනිට් එකක් එවලා තියෙනවා. එතකොට ඒ මේ අපි දැනට ඒක පාවිච්චි කරන්නේ අපි ඒ විදිහට බ්‍රැකට් කරලා ඒ විදිහට මේ බ්‍රැකට් එක හදලා මේ අපි ඩොල්පින් එකේ කම්ප්‍රෙෂර් එක දාලා අනිත් ඔක්කොම සම්පූර්ණ මුළු වාහනේම 24 වලින්ම AC කරන්න පුළුවන්. පුළුවන්. ඔව්. නැත්නම් ඒ කියන්නේ දැන් ගොඩක් වාහන වල පාවිච්චි කර මම දැකලා තියෙනවා මේ 12 වලින් තමයි AC එක. ඒ කියන්නේ වාහනේ අනිත් කොටස් ඔක්කොම 24 වලින් යනවා. AC පද්ධතිය විතරක් 12 වලින් යනවා. ඔව්. ඉතින් කියන්නේ හරියටම මේ ඒක වැඩේ කරලා නැත්නම් එක බැටරියක් සවුත් වෙනවා. සවුත් වෙනවා රයිට්. මොකද ආව එක බැටරියකින් තමයි එතකොට ඉස්සරහ අපි මේ ෆෑන් වලට එහෙමද? ඔව්. කූලර්ස් වල ෆෑන් වල. දැන් AC සාමාන්‍යයෙන් මේ ගොඩක් අය මේ ෂෙල් එක අස්සර රේඩියටර් ඒසරට දානවා. උපාදකයා මේ රේඩියටර් එක ඩිසයින් කරලා තියෙන්නේ කෙලින්ම හුලම් පාර වැඩිලා රේඩියටරේ කූල් වෙන්න. කූල් වෙන්න. දැන් මෙතෙන්ට අපි කන්ඩෙන්සර් එකක් දැම්මහම වෙන්නේ රේඩියටරේට වදින්නේ රස්නේ හුලම් පාර. රස්නේ ආයගෙන කන්ඩෙන්සර් එකත් රත් වෙනවා. රත් වෙනවා නේද? ඔව්. එතකොට මේ ගොඩක් අය මෙතනින් කපලා ෂෙල් එක කපලා මෙහා කරලා දානවා. ඔව්. දැම්මට මේ රේඩියටරේට වදින්නේ රස්නේ හුලම් පාරක්. ඔව්. එතකොට අපි අර හයි කන් කන්ඩෙන්සර් එක කූල් වෙනවා. කූල් වෙනවා. අපේ එන්ජින් එකේ AC හොඳට තියෙනවා. එන්ජින් එක හීට් වෙනවා. එන්ජින් එක හීට් වෙනවා. ඊළඟට එනවා වෙන්න හීට් කට්ට නගිනවා. වදින්න බෑ. බොයිල් කරනවා. ගෑස් කට් යනවා. එන්ජින් හිර වෙනවා. ගොඩක් වෙලා තියෙනවා. ඔව්. ඉතින් මේ හොඳම දේ කන්ඩෙන්සර් එක පිටිපස්සට දාලා මේ වෙනම ෆෑන් එකක් දාන්න. දාලා ඒක කළාම වාහනේ හොඳට කූල් එකක් තියාගන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැතුව තියාගන්න පුළුවන්. මේ වාහනේ එන්ජින් එකටත් ආරක්ෂාව 100%ක් තියෙනවා.
බාහිර පෙනුමට ප්‍රශ්නයක්කුත් නැහැනේ. ඔව්. බාහිර පෙනුමට ප්‍රශ්නයක්කුත් නැහැ. මොකද ෂෙල් මුකුත් කැපෙන්නේ නැහැ. ජීප් කියලා කිව්වොත් ඇත්තට ජීප් කිව්ව ගමන් හිතේ මැවෙන්නේ මේකනේ. මේ ෂෙල් එක. මේ ෂෙල් එක. ඔව්. ඕක කපලා ඔතෙන්ද ෆෑන් එකකුත් දාලා විස්බාව. බලමු ඉතින් එකපාරට මේ මොකද්ද බලේ මේක. මේක කරලා දෙන්නේ. ඔව්. අර ඔරිජිනල් ඔරිජිනල් කියන ගතිය නැහැ. ජීප් ජීප් ගතිය නැති වෙනවා. නැති වෙනවා. ඉතින් ඒ හන්දා හොඳම දේ මේ කන්ඩෙන්සර් එක පිටිපස්සට දාලා डैशबोर्ड पैसेंजर के सीट गावीन तम हाई दुरा අර පැසෙන්ජර් ගල් වෙනවා ගල් වෙනවා කූල් වෙලා කූල් වෙලා ඔව් දැන් අපි ඒකට ඩෑෂ්බෝඩ් එක අස්සට හැංගොන් එක දාලා ලයින් හතරකින් AC එක ගානට බෙදලා දාලා මේ ඒ විදිහට කරන්න ඒ කියන්නේ වාහනේ පුරාවටම යන විදිහට දැන් නැත්තම් අතන අර හැංගොන් ටයිප් එකට පැසෙන්ජර් සීට් එක ඉස්සරහයි කරාම එයා ටික වෙලාවක් යනකොට ඒ හරිය කූල් එක වැඩි කූල් එක වැඩි ඔව් ඩ්‍රයිවර්ට එන්නේ නැහැ ඩ්‍රයිවර්ට එන්නේ නැහැ කූල් අස්සට යන්නෙත් නැහැ කූල් එක ඔව් ඉතින් ඒ වගේ අපිට ප්‍රශ්නයක් එන්න ඕනේ අපි ප්‍රශ්නයක් එන්න ඕනේ ඒකට විසඳුමක් හොයාගන්න රයිට් ඊට පස්සේ දැන් අර ඩුවල් AC වලට යනකොට කොහොමද යන්නේ ඩුවල් AC එක කියන්නේ මැද්ද එල්ලන්න පුළුවන් මේ වැකේ නැත්තම් මේ බටකූඩුවේ මැද්ද එල්ලන්න පුළුවන් නැත්තම් පිටිපස්සෙන් යුනිට් එක හයි කරලා ලයින් AC කරන්නත් පුළුවන් ඔව් KDH එකේ යනවා KDH එකේ ලයින් AC කරන්න පුළුවන් එතකොට දැන් ඩුවල් AC වලට යනකොට කැනපි එක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද එහෙමයි දැන් මේ කැනපි එක වුණත් දැන් මේ ලංකාවේ හරියට හොඳට ගැහුවොත් මේ හොඳටම සීල් වෙන්න ගහන්න පුළුවන්. පුළුවන්. ඔව්. ඒ කියන්නේ දොරවල් වල බීඩින් ටික සීල් කළා පිටිපස්සේ දොරවල් බීඩින් වෙනවා. ඒ බීඩින් ටික සීල් කළාම වාහනේ ඇතුලේ සාමාන්‍ය ලක්ෂරි වාහනයක තියෙන පහසුකම තියාගන්න පුළුවන්. තියාගන්න පුළුවන්. ඔව්. දූවිල්ල වෙන්නේ නැති වෙන්න හොඳටම තියාගන්න පුළුවන්. හරි. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. 4DR5 එක දැන් J44 මාදිලිය. ඔව්. ओरिजिनल लाइविल दी रोध हतर दुनु दुनु मेक सस्पेंशन करना पुलवाद सस्पेंशन करना पुल पुल इंडिपेंडेंट नहीं तानी रोधेट मे कोई स्पीन गाने दाला सस्पेंशन करना पुल करना पुल सामान्य वाहन सामान्य गाने रेडी दाप डे ना उससे ना मैं दुनु अयिंग करला सस्पेंशन करना पुल पुल इतोट वाहन दावने प्रश्न अतिवेन මම මේකෙන් දෙකක් තුනක් කරලා තිනවා නะ එහෙමනම් ප්‍රශ්නයක් ඇතිලා නැහැ ඒක ඒ කියන්නේ හොඳ ෂොක් ටිකක් දාලා ඒක මේ අර හරි පර්ෆෝමන්ස් වලට කරන්න පුළුවන් කරන්න පුළුවන් ඔරිජිනල් වාහනේ ඔරිජිනල් තත්ත්වයට හානියක් වෙන්නේ නැති වෙන්නේ නැති වෙන්නේ ඔව් දැන් මේකේ ඔරිජිනල් ඇවිල්ලා තියෙන්නේ දුනු දුනු ඇවිල්ලා තියෙන රෝද හතරම දුනු ඇවිල්ලා තියෙන මේක අපිට පොඩ්ඩක් ඒ කියන්නේ කොයිල් ස්ප්‍රින් වලට යන්නේ නැතුව ඔව් මේ දුනු තියෙද්දිම ඒක අපිට කන්ඩිෂන් කරන්න බැරිද ඒ කියන්නේ මොකර ඒක මොඩිෆිකේෂන් එකක් කරන්න බැරිද පොඩ්ඩක් මීට වැඩිය ගෑස් වෙන ගතිය අඩු කරන්න සාමාන්‍ය හොඳ ෂොක් වර්ග තියෙනවා මේ ගෑස් ෂොක් තියෙනවා හොඳ ප්‍රෙෂර් ගෑස් ෂොක් තියෙනවා ෂොක් ටිකක් දාලත් අපිට ඒ මේ සාමාන්‍ය ගෑස් සීල ප්‍රමාණය අඩු කරන්න පුළුවන් තව රිවෝල්වර් සකල් කියලා තියෙනවා අපි මේ ඒ කියන්නේ ඔය හයිලක්ස් කැබ් එකට දුනු ආපු මේ ලෑන්ඩ් ක්‍රූෂර් වලට ඒවට මේ ඕෆ් රෝඩ් වලට පාවිච්චි කරන සකල්ලයක් තියෙනවා රිවෝල්වර් සකල් කියලා. ආ ඒ කියන්නේ මේ දුනු මේ මේ පද්ධතිය මේම තියෙද්දි ආ සකල් ටික විතරක් වෙනස් කරලා ඔව්. එතකොට ඒ රිවෝල්වර් මේ සකල් එකක් මම ඩිසයින් කළා 4DR5 එකට. ආ 4DR5ට ඔයා ඔයා නිෂ්පාදනය කරලා. ආහ්. ඉතින් ඒක දාලා අපි මුලින්ම දැන් වාහන හතරකට පහකට දාලා තියෙනවා. ආහ්. ඒක දාලා අපි මේ බැලුවා ඒකෙන් සාමාන්‍ය ඒ කියන්නේ නෝම් නෑ අපි කිසිම මේ හොඳ මේ ෂොක් නැතුව ගෑස් ඔව් අයි කියන්නේ මේක ස්ටෑන්ඩඩ් ආපු විදිහටම තියාගෙන ෂොක් එක ආපු ෂොක් එක දාලත් 175කින් විතර ඒ ඒ රිවල් ෂොක් සකල් එක එන්නේ පිටිපස්සට පිටිපස්සට හා ඔව් එතකොට ඒ ගෑස් සීල 175කින් විතර අඩු වෙනවා අඩු වෙනවා ඒ කියන්නේ අර සස්පෙන්ෂන් තරම්ම නැති වුණත් අර තියෙන ගෑස් සීල ගොඩාක් දුරකට අඩු වෙනවා අඩු වෙනවා يعني ගොඩක් මඩු වෙන්නේ දැන් අපි හිතමුකෝ කොන්ක්‍රීට් පාරක යනවා කියලා අපි කාපට් පාරේ අපිට ලොකු ගැස්සිල්ලක් අපිට දැනෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ ඔව් කාපට් පා මේ කොන්ක්‍රීට් පාරක වලවල් තියෙන පාරක යනකොට අර
මේ දත්තනි දෙක පවා වදිනවා වදිනවා ඩකඩකඩ ගාලා ගාලා අන්න ඒක නැති වෙනවා ඒක නැති වෙනවා ඔව් අය කියන්නේ මං හිතන්නේ ඒක ලොකු ඒ කියන්නේ මේ තියෙන තත්ත්වෙදී මේ සෑහෙන දුරට අඩු වෙනවා අඩු කරගන්න පුළුවන් ඒකෙන් ඔව් අය කියන්නේ ඔයා ඒක කරනවා මෙහෙ ඔව් ඒ කියන්නේ ලංකාවේ පළවෙනි වතාවටද කරන්නේ පොඩි ඔව් පොඩි අර හේකට මම තමයි හැදුවේ හැදුවේ ඔව් නැත්තම් ඒ කියන්නේ දැන් හයිලක්ස් කැබ් එකකට වගේ ආපුවාම අපි මං එහෙමත් දාලා තියෙනවා ඒ කියන්නේ මේ eBay එකෙන් අර මේ ගෙන්නගෙන ඒකේ පින් ටික සයිස් වෙනස් කරලා يعني මේකේ පින් සයිස් එකට හදන්න බෑ හදන්න ඕන හදලා උස පළල වෙනස් කරලා දිග වෙනස් කරලා හැදුවා ඉතින් දැන් ඒක يعني හරියටම 100% සාර්ථක නෑනේ ඔව් ඉතින් හන්දා අපි මම ඒක මේ සකල් සෙට් එක සම්පූර්ණ මේ අපි කපලා හැදුවා ආ يعني මේ 4DR 5 එකකටම ඩිසයින් කළා ඩිසයින් කළා ඒ මෙෂර්මන්ට් වලට දැන් සාමාන්‍ය දැන් මේකේ තියෙන්නේ මේ ජිප් එකේ තියෙන්නේ ඔරිජිනල් දුණු සකල්. ඔරිජිනල් දුණු සකල් සාමාන්‍ය ඉස්සරහට එන්නේ අඟල් 2යි 3 කාලයි පිටිපසර 3යි 3 කාලයි. ඒ උස තමයි එන්නේ. ඔව්. ඉතින් අපි ඒක ඉස්සරහට අඟල් 5 මාරක් විතර දානවා පිටිපසර අඟල් 6ක් ඉස්සෙන්න තව වාහනේ තව ඉස්සෙනවා. ආ කියන්නේ වාහනේ දැන් මේ තියෙන උසට වැඩිය තව පොඩ්ඩක් උස්සනවා. ඉස්සෙනවා වාහනේ. ඉස්සෙනවා මේ උස්සලා පිටිපසර රිවෝල්වර් සකල් එක දැම්මහම මේ සෑහෙන වෙනසක් තියෙනවා වාහනේ. හරි. ඉතින් බලන අයට ලොකු ඒ කියන්නේ සස්පෙන්ෂන් වලට යන්න කලින් ඒ කියන්නේ සස්පෙන්ෂන් වලට යන වියදමත් එක්ක බලනකොට ලොකට අඩු වියදමක් ඒක. අඩු වියදමකින් මේක කරගන්න පුළුවන්. කරගන්න පුළුවන්. ඔව්. රයිට්. එහෙනම් ඔන්න හොඳ නිවුස් එකක්. හරි චතුරංග. එහෙනම් අපි කතා කළා දැන් අපි එන්ජින් ගැන කතා කළා, මොඩල්ස් ගැන කතා කළා, මේකට කරන්න පුළුවන් මොඩිෆිකේෂන්ස් ගැන කතා කළා. දැන් කතා කරන්න තියෙන්නේ මෙහෙමයි. මට ඕනේ මේ J44 එකක් ගන්න. ඔව්. මමට ඔයාට මොකද්ද මට දෙන්න පුළුවන් උපදෙස? මේමයි. සාමාන්‍ය දැන් අපි කියන්නේ අපි ගේම ජිප් එකක් ගැන දන්නේම නැති එක්කනේ. දන්නේ නැහැ. ඔව් කියන්නේ ජිප් වලට ආසයි. මම දන්නේම නැහැ. මම මේක දැකලා තියෙනවා. ඔව්. මේ වාහනේට මම ආසයි. ඒ වරණ මම දන්නේ නැහැ මොකද දන්නේ. ටාගට් කළා J44 එකක් කියලා කියන්නේ නැහැ. ඔව්. එයා කියන්නේ මට ඕනේ Mitsubishi ජිප් එකක්. ජිප් එකක් ගන්න. ඔව්. දැන් Mitsubishi ජිප් ගත්තාම මේ මූණ තියෙන මහේන්ද්‍රන් එක තියෙනවා විලිස් එක තියෙනවා Mitsubishi එක තියෙනවා තුනම තියෙනවා තුනම තියෙනවා ආ එතන ඒක නිෂ්පාදනය වෙන්නේ රටවල් තුනක ඇමරිකාව ඉන්දියාව ජපානය හරිද එතකොට මේ ඒකෙත් නම්බර්ස් වලින් චැසි කෝඩ් වලින් එහෙම එහෙම වාහන ගොඩක් තියෙනවා සාමාන්‍යයෙන් දැන් අපි මුලින්ම කතා කරමුකෝ මුලින්ම කතා කළොත් 1964 ඉඳන් මේ ජිප් 64 ඉඳන් 70 දක්වා ඒකවල නිෂ්පාදනය කළේ පෙට්‍රල් වාහන. ඔව් පෙට්‍රල් වාහන. ඒ කියන්නේ මේ ජිප් එකට පෙට්‍රල් එන්ජින් එකකින් තමයි ඔව්. එතකොට ඒ පෙට්‍රල් එකට පෙට්‍රල් ආවේ 4DR 5 ජිප් J3R කියලා ආව සපාරි මොඩල් එක. සපාරි මොඩල් එක. ඒක ඕපන් ටොප් එක. ඕපන් ටොප්. එතකොට J20 ආවා කොට මොඩල් එක. කොට මොඩල් එක. ඒ කියන්නේ ෂෝට් වීල් බේස් එක. ෂෝට් වීල් බේස් එක මේ පෙට්‍රල්. ඒක J20. J20. එතකොට J44 ටයිප් එකේ දිග එකේ පෙට්‍රල් මොඩල් එක ආවා J32 කියලා. J32. ඒ කියන්නේ මේ බොඩි එකමයි ආවේ පෙට්‍රල් එන්ජින් එක. පෙට්‍රල් එන්ජින් එක. එතකොට මේ බොඩි එක නෙමේ ඒ 70වට කලින් මොඩල් එකේ චැසි එකත් වෙනස්. බොඩි එකත් වෙනස්. දොරවල් මඩ්ගාඩ් ඒ පෙට්‍රල් සීරීස් එකේ 75%ක්ම වෙනස් ඔව් ඩිෆරන්ෂල් දෙක වෙනස් මඩ්ගාඩ් දෙක වෙනස් චැසිය සම්පූර්ණයෙන් වෙනස් සස්පෙන්ෂන් දුණු ඒ ටික ඔක්කොම වෙනස් ස්ට්‍රීන් කොලම් ස්ට්‍රීන් වීල් ස්ට්‍රීන් බොක්ස් වෙනස් ඔව් ඒ පෙට්‍රල් මොඩල් එකට හැබැයි අර අපි කියපු ස්ට්‍රීන් ගියර් එකත් ආවා ෆ්ලෝ බෝඩ් ගියර් එකත් ආවා. ආ ඒ කියන්නේ ඔරිජිනල්ම ජපානෙන් ආවා ෆ්ලෝ බෝඩ් ගියර්. ෆ්ලෝ බෝඩ් ගියර් එක ගියර් 3. ගියර් 3ක්. ආ ඒ කියන්නේ 3 ෆෝවර්ඩ්. ආ 3 ෆෝවර්ඩ්. 3 ෆෝවර්ඩ් රිවර්ස් එක ටික ගියර් 4. ගියර් 4. මේ J44 තමයි 4 ෆෝවර්ඩ් රිවර්ස් ගියර් එකත් දෙක වෙනම ගියර් 5කට ආවේ. මේ එතකොට මේ ඒ පෙට්‍රල් සීරීස් එක එතකොට ඒ අර අපි කිව්ව ඉස්සෙල්ලා mantri model කියන mantri model mantri model එක J30 කියලා ආවා J30 පෙට්‍රල් IR ඒ ඔක්කොම 1970ට කලින් 70ට කලින් ඔව් එතකොට 70න් පස්සේ තමයි මේ ඔරිජිනල් ඩීසල් ජිප් ආවේ හා ඔව් ඔරිජිනල් ඩීසල් උත් ඇවිල්ලා තියෙනවා J30D කියලා මොඩල් එකක් ඇවිල්ලා තියෙනවා මේ J32D කියලා එකක් ඇවිල්ලා තියෙනවා දිග එක J20D කියලා ඇවිල්ලා තියෙනවා කොට එක කොට මොඩල් එක ඔව් ඒක 25 නම්බර් තියෙන්නේ. ආ ඒ කියන්නේ 25 ඔව් 25 නම්බරුත් තියෙනවා
විසිපහ නම්බරයකින් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඇවිල්ලා තියෙනවා ඔරිජිනල් පෙට්‍රල්. ඔරිජිනල් ඩීසල්. ඔරිජිනල් ඩීසල්. ඔරිජිනල් ඩීසල්. එතකොට ඒක අයිත් වෙන්නේ බරවාහන පන්තියටද? නෑ. මොටකාර. 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 ඒ කියන්නේ දැන් 25 ඉවරුනාට පස්සේ තමයි 31 එන්නේ. 31 එන්නේ. ඔව්. එතකොට මේ ඊට පස්සේ 31. 31ේ බිංදුවයි කාණ්ඩේ ඉඳන් 32ේ බිංදුවයි කාණ්ඩේ වෙනකන් මේ 4R5 ජීප් ඔරිජිනල් ඩීසල් ඇවිල්ලා තියෙනවා. ඩීසල් ඇවිල්ලා තියෙනවා. ඔව්. මේ දැන් 32ක් ජීප් තියෙනවා. किस देखा दिए ने अरे एकदम ऐसे हत्या वाला खालींग आपूजी पेट्रोल कन्वर्ट टुनो किस देखा था माँ गुड़ा खंबे लाती है नहीं काले दीपु ऐके ने याना नंबर विधि है ता रजिस्टर कर ला पेट्रोल डीजल कन्वर्ट कर ला किस देखा कांड दी है ना वाह पेट्रोल लंका वाला वाहन ऐविल दी है ने पेट्रोल लंका डायरेक्ट වාහනේ රෙජිස්ටර් කරන්න කලින් ඩීසල් තියලා කලින් නම්බරයක් තිබෙනවා කලින් නම්බරේ තියෙනවා හතර ශ්‍රී ප්‍රහාශ්‍රී ආ ඒ කියන්නේ වගේ පෙට්‍රල් නම්බරේ තියෙනවා දැන් ඩීසල් එන්ජින් එකක් තිබ්බට පස්සේ අපි මේ RMV දාලා වෙනස් කර ගන්නවා ඕනේ ඒ වෙනස් කළාම හම්බෙන නම්බරේ තමයි 31 31ටත් තියෙනවා 31ටත් තියෙනවා 32ටත් තියෙනවා ඔව් ඒතර අපි සාමාන්‍ය ජිප් එකක් ගන්නකොට ඔරිජිනල් ඩීසල් ජිප් එකක් ගන්නවා නම් අපි බලන්න ඕනේ 1900 76න් වගේ උඩ 83 වෙනකන් J44 J24 ඇවිල්ලා තියෙනවා. ඒ කාල පරාසය ඇතුළත චිප් එක තමයි සාමාන්‍යයෙන් දැන් ලංකාවේ මාකට් එකක් කියන්නේ. මාකට් එකක් කියන්නේ. ඔව්. ඒ කියන්නේ 31 බිංදුවයි කාණ්ඩේ ඉඳන් 32 300 ගණන් වගේ වෙනකන් අන්තිම මේ ජිප් එක ඇවිල්ලා තියෙනවා J44. J44 ඔරිජිනල් ඩීසල්. ඩීසල්. ඔරිජිනල් ඩීසල්. ඔව්. ඒතර ඒක තමයි සාමාන්‍යයෙන් දැන් ලංකාවේ යන මාකට් එක තියෙන්නේ ඒ J24 J 36 J44 කියන ඔරිජිනල් ඩීසල් ජිප් වලට තමයි මාකට් එක තියෙන්නේ. හැබැයි අපිට J32 එකක් J20 එකක් J44 එකක මාකට් එක එන්න ඒකේ බඩු මුට්ටු ටික දාලා ඒ ක්වොලිටියට අපිට හදන්න පුළුවන්. හදන්න පුළුවන්. ඔව්. ඒ ටික හදාගත්තට පස්සේ ඉතින් මේ අපිට අර නම්බරේ විතරයි නම්බරේ ඒ කියන්නේ නම්බර් එක විතරයි. නම්බර් එක විතරයි. සීල් අලි සීල් ඔක්කොම ක්වොලිටි වාහන. ක්වොලිටි ක්වොලිටි එකේ වාහනයක් තියෙනවා. සාමාන්‍යයෙන් අලුතෙන් මේ ජීප් එකකට ආදරය කරන කෙනෙක්ට ගන්න රෙකමන්ඩ් කරන්නේ මොකද්ද වාහනේ මොන වගේ කාණ්ඩවල ආපු වාහනයක්ද රෙකමන්ඩ් කරන්න පුළුවන් එහෙම කාණ්ඩ කියන්නේ කාණ්ඩාව කාණ්ඩාව කියන්නේ මේ දැන් ඔය බිංදුවයි කාණ්ඩ තියෙනවා 1000 කාණ්ඩ තියෙනවා 6000 කාණ්ඩ 4000 කාණ්ඩ 9000 කාණ්ඩ එහෙම එහෙම ඒ කියන්නේ මාකට් එකක් තියෙනවා ඒ තියෙන්නේ දැන් අර මං කිව්වේ එන්ජින් කැටගරියාවයි කැටගරියෝ එතකොට දැන් 4R5 නෝමල් ම එන්ජින් එක සාමාන්‍ය ආවේ ඔය 76 ඉඳන් වගේ තමයි नॉर्मल 4R5 इंजन आवे एकदम से असूव विर वगे वेनकना असूव हेत्ताट एक एकदम से हेत्ताटे आवे तस्क एक दस कांड इतना एकदम से असूय आवे तस्क हर दस कांड ए अत्र वगे आवे अर 4R5 एक मोडल एडवांस मोडल ओ इतना असू एक पसे आवा मे तस्क हाई दस कांड पसे वगे आवा අර 51 කියලා මොඩලයක් මං කිව්වා. ඒතර ඒකට පොඩි මෝටර එන්නේ. යතුරෙන් ඕෆ් කරන්න පුළුවන්. ඒ වගේ පොඩි පොඩි තව පොඩි පොඩි ඔප්ෂන් ටිකක් එක්ක ආවා. එක පොඩක් ඒ කියන්නේ අර සාමාන්‍ය ආපු බේසික් මොඩල එකට වැඩිය පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරලා ඇවිල්ලා තියෙනවා. ඒ ඒවා මේ දැන් 83 වගේ මොඩල එක මං කිව්වා ඩොමෙස්ටික් මොඩල එකක් ආවා කියලා. 83 වගේ මොඩල එක ඒසී තාව ඒවා තියෙනවා. ආසී තාව තියෙනවා. ඉතින් එතකොට අර කාණ්ඩෙට දැන් මම කියන මේමයි අර මං කිව්වේ දැන් J32 එක වුණත් අපිට J44 එකක් විදියට සම්පූර්ණයෙන් හදාගත්තට පස්සේ ඉතින් ජිප් එක කම්ප්ලීට් නේ. ඔව්. එතකොට අර දැන් ඉස්සරේ කාණ්ඩෙට පොඩි මාකට් එකක් තිබ්බා. දැන් කාණ්ඩෙට ලොකු මාකට් එකක් නැහැ. නැහැ වාහනේ දින කන්ඩිෂන් එක අනුව තමයි දැන් 9000 කාණ්ඩ දැන් අපි කියමු මාකට් කියලා. මාකට් උනතර නැහැ නේ ජිප් එකේ ගවණක් යන්න බැරි නම් පොලිටියක් නැත්තම්. ඔව්. ඒ ජිප් එකේ වැඩක් නැහැ. ඒ කියන්නේ කොච්චර අලුත් උනතර නැහැ වාහනේ වැඩක් නැත්නම් වාහනේ කන්ඩිෂන් එක නැත්නම් ආයෙ කිරීම K අකුරක් උනත් වැඩක් නැහැ. නැහැ නේ. ඒ වගේ මේ දැන් සමහරක් 31 9000 කාණ්ඩේ හොඳ ජිප් මේ මේ හොඳ සුපිරි ජිප් තියෙනවා. හරිද? සවුතු ජිප් තියෙනවා. J32 ජිප් තියෙනවා. සුපිරි කන්ඩිෂන්. ඒ කියන්නේ ඔක්කොම බඩු ටික රීකන්ඩිෂන් කරනලා දාලා 4R6 එන්ජින් තියලා ටයර් දාලා ඩිස්බ්‍රේක් කරලා පවර් ස්ටියරින් කරලා AC කරලා කොම කරලා ගත්තට පස්සේ සන්රූෆ් දාලා ඒ ඕනම කියන්නේ අර දැන් අපි කියන්නේ කෑලි එල්ලන්න පුළුවන් ඕන එක ඕන එක ඕ ඕන තරම් කෑලි ජිප් ඒ කියන්නේ සාමාන්‍යයෙන් 4R5 ජිප් එකක අයිතිකාරයෙක්ව සෑහීමකටපත් කරන්න බෑ බෑ ඒ කියන්නේ මේක හදලා ඉවර කරන්න බෑ ඒ තරම් බඩු දිනවා මොනවා හරි කෑල්ලක් දැක්කොත් මල්ලි මේක අපි හයි කරමු හයි කරමු කියලා යලා
කියන්න පුළුවන් ඒ කියන්නේ හයි කරන්න තැනුත් තියෙනවා තැනුත් තියෙනවා ඒ කියන්නේ මේ වාහනයක් බේසික් වාහනයක් අරගත්තොත් ආයි මරණ කම්ම කරන්න වැඩ තියෙනවා හැබැයි ගන්න ගන්න එක්කේ නම් අනිවාර්යෙන් මෝටර් කාර්මික දැනුම ගැන සුළු හෝ දැනුමක් තියෙන්න ඕනේ ඔව් මොකද ඒ කියන්නේ අපි දැන් පොඩි ආර එකක් අරගෙන ගෙදර පාවිච්චි කරත් අපිට පාවිච්චි කරන්න පුළුවන් හරිද එතකොට කැලේ යන වැඩකට වත්තක තමන්ගේ වත්තක දුවනවා නම් ඒ වැඩකට ඒ ඕන හේකට පාවිච්චි කරන්න පාවිච්චි කරන්න ඕනේ කාර් එකක් ගත්තට අපිට ඒ වැඩේ කරන්න නෑ අපිට පුළුවන් සාමාන්‍ය පාරක යන්න විතරයි පුළුවන් ඒකත් මේ කැඩිච්ච පාරක යන්න බෑ සාමාන්‍ය හොඳ තත්ත්වයේ පාරක තමයි යන්න පුළුවන් ආර එක ඉතින් අපි සාමාන්‍ය කියන්නේ ගලේ පිලේ උලේ මලේ ඕන තැනක යන්න පුළුවන් අය කියන්නේ වියදම් කරන මුදලට අනිවාර්යෙන් වටිනාකමක් තියෙනවා ඒ කියන්නේ ගන්න කෙනා තමයි වාහනේ මොන කන්ඩිෂන් එකේ වුණත් ගන්න කෙනා අනුව තමයි වාහනේ පැවැත්ම තීරණය වෙන්නේ සාමාන්‍ය දැන් මේ මේ දවස්වල යන රේට් එක අනුව සාමාන්‍ය තත්ත්වය කියන්නේ අපි කියමුකෝ පවර් ස්ට්‍රීන් විතරක් තියෙන AC ඩිස්ප්ලේ කේමුකුත් නැති සාමාන්‍ය තත්ත්වය අපි පේන්ට් එකක් ගහන්න තියෙනවා ඒ වගේ කියන්නේ නෝමල් ක්වොලිටි කන්ඩිෂන් කරගත යුතු වාහනයක් සාමාන්‍ය ලක්ෂ 10යි 15යි අතර වගේ යනවා ඔව් 15කට උඩින් ලක්ෂ 30ට 32ට 35ට පොඩි R5 ජිප් එකක්ුල්ලක් තියෙනවා විකිල්ලක් විකිල්ලක් තියෙනවා ඒ කියන්නේ අර හොඳම ඒ කියන්නේ තියෙන සුපිරිම කන්ඩිෂන් එකේ ඒකේ තින් ඔප්ෂන් සමහරක් ඔප්ෂන් වැඩි වෙන්නත් පුළුවන් ඕන ඔප්ෂන් එකක් දාන්නත් පුළුවන් ඩෝ ලයිට් එකක් දාන්නත් පුළුවන් සන්රූෆ් දාන්න පුළුවන් ඔය දැන් අපි සයිඩ් කර්ටන් වලට කඩ්ලාස් දානවා ඒ කියන්නේ ඒක මේකනේ දැන් අපි අතරම් බලන්න ඕනේ මේ ඒ කියන්නේ මං ඇත්තම ජිප් එකක් අරන් ආවම අහන්නේ ඒ කියන්නේ වාහනේ අරගෙන අයිතිකාරය ආවම අහන්නේ ඔයාගේ අවශ්‍යතාවය මොකක්ද ඔව් ඒ කියන්නේ විතර පාවිච්චියද කැලේ යන්නද ෆොටෝග්‍රැෆි වලටද ඒ වගේ ඒ කියන්නේ එයාගේ අවශ්‍යතාවයට එයාගේ වාහනේ හදලා දෙනවා ඇරෙන්න නැතුව නිකන් කැලේ ටිකක් කෙල්ලලා වාහනයක් නිකන් අතේ දින සල්ලි ටික වියදම් කරලා මොනාරි යකට ගොඩක් ප්ලාස්ටික් ගොඩක් ගෙන එල්ලනට වැඩිය තමන්ගේ අවශ්‍යතාවයට හරියන්න හදා ගන්න පුළුවන් වාහනයක් ඒ කියන්නේ දැන් සාමාන්‍ය අපි කාර් එකක් ගත්ත කිමුකෝ කාර් එකක් හරි කැබ් එකක් හරි අරගත්තා ඒකෙදි අපිට යන්න පුළුවන් සීමාවක් තියෙනවා ඒ කියන්නේ අපිට ඒකට දාන්න පුළුවන් සීමාවක් දින ඒකට දාන්න පුළුවන් ටයර් ප්‍රමාණයක් තියෙනවා ඒකට හයි කරන්න පුළුවන් අපි වින්ච් කියමු ඒ වගේ දේවල් ලයිට්ස් අරමල් ප්‍රමාණයක් තියෙනවා මේ 4R5 එකට එහෙම නැහැ තමන්ගේ අවශ්‍යතාවයට අනුව හිතමුකෝ පොල්වත්තක් තියෙන කෙනෙක්ට පුළුවන් ඒ වත්ත ඇතුලේ වැඩ ටිකට හරියන්න ඒක හදාගන්න ෆොටෝග්‍රැෆි කරන කෙනෙක්ට පුළුවන් සන්රූෆ් දාලා උඩින් වයිල්ඩ් ලයිෆ් ෆොටෝ ගන්නවා නම් එයාට ගිහිල්ලා එහෙම ඒ අවශ්‍යතාවය වලට වහලේ අරින්න කරන්න ඒව හදා ගන්න පුළුවන් ඕෆ් රෝඩ් රේස් පදින කෙනෙක්ට හරි කැලේ යන කෙනෙක්ට හරි එන්නේ දේවල් වලට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන් ඒ කියන්නේ තමන්ගේ අවශ්‍යතාවයට අනුව හදා ගන්න පුළුවන් වාහනයක් තමයි මේ J44 කියන්නේ 4R5 J series එකේ වාහන කියන්නේ තමන්ට ඕනේ දේ කස්ටමයිස් කරගන්න පුළුවන් වාහනයක් එහෙනම් මං හිතන්නේ මේ J series එකේ Jeep ගැන ගොඩාක් දේවල් දැනගන්න ඇති. ගොඩක් අය ආදර කරන වාහනයක්. මේ වාහනය ගැන ගොඩාක් දේවල් අපි එන්ජින් ගැන කතා කළා, පර්ෆෝමන්ස් ගැන කතා කළා, වාහනයට කරන්න පුළුවන් අප්ඩේට්ස් ගැන කතා කළා. ඒ දේවල් කතා කළා දැන් ඒ කියන්නේ ලොකු දැනුමක් ඇති මේ බලපු අයට ඒ කියන්නේ. ඉතින් බොහොම තිස්සූදී චතුරංග මේ ගැන කතා කළාට අපි හම්බෙමු ආයි චතුරංගත් එක්ක අලුත් Jeep එකකින්.